අයිබෝ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදමියෝල හැමෝටම. ඉතින් අද වීඩියෝ එක මගේ බබාට 2 මන්ත් වැක්සිනේෂන් එක දුන්න විදිහ ගැන. ඉතින් අපි කතා කරමු මොනවද සැලකිලිමත් වෙන්න ඕනි කාරණා කියලා. දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. තාරාස් ඩයරි, only stories forever. ඉතින් මම බබාව උදෙන් එක්කගෙන ගිය නිසා එයාව නෑවුවේ නැහැ, ඇඟ සේදුවෙත් නැහැ. මද උණුසුම් වතුරෙන් රෙදි කෑල්ල පොඟවලා එයාගේ ඇඟ පිහිදලා තෙත මාට්ටු කරලා තමයි එයාට වෙන ඇඳුමක් ඇඳුවේ. ඉතින් එයාට පහසු ඇඳුමක් තමයි අඳගෙන ගිය. දෙපැත්තෙන් පටි ගැට ගහන්න තියෙන ඇඳුමක් සහ ඩිස්පෝසබල් ඩයපර් එකක් දාලා ඒකට උඩින් රියුසබල් ක්ලෝත් ඩයපර් එකක් අඳවගෙන තමයි එකංගේ. මොකද එතකොට හරිම පහසුවෙන් ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එතනට ගිහිල්ලා ගියාට පස්සේ යාලා කිව්වා ඒ තියෙන ඇඳුම්, ඒ කියන්නේ ඇඳුම කියන්නේ අපි මොන හරි සැඩල් කරගෙන යන දේවල් තියෙනවා නම් ඒක අයින් කරන්න කිව්වා යාලට පහසුවෙන් බෙහෙත් එක විඳින්න. ඒ වගේම තමයි අපි දකුණුවතයි දකුණු කකුලයි අපේ ඇඟ පැත්තට හිටින්න වම්මත පිටපැත් එළියට විවුර්ත වෙන්න තමයි තියාගන්න ඕනි. වම්මතරයි කකුලටයි තමයි බෙහෙත් එක විදින්න. ඒ වගේම කටට දෙනවා මුඛ පොලියෝ එන්නත, අතට දෙනවා ජීවි පොලියෝ එන්නත, කකුලට විදිනවා පංච සංවිජ එන්නත. එතකොට එතන ඒ වගේම විනාඩි 20ක් ඉන්න ඕනි. යන්න කලින් හොඳට කිරි දීලා එකගෙන යනවා නම් හොඳයි. ඉතින් අපි විනාඩි 20ක් හිටියා. ඒ වෙලාවෙ නම් බබා ගොඩක් ඇඬුවේ නැහැ. ඊට පස්සේ අපි ගෙදර එක්කගෙන ආවා. ගෙදර එක්කගෙන ඇවිල්ලා එයාගේ උඩ මේ ෂර්ට් එක ගලවලා අයින් කරලා ෆෑන් එක දාලා එයාට හොඳට සෞම්‍ය තත්ත්වයක් ඇති වෙන විදිහට එයාව තියලා තිබ්බා. ඒ වගේම ආපු ගමන්ම අපි පැන්ඩෝ සිරප් එක දුන්නා. පැන්ඩෝ සිරප් මිලිලීටර් 3ක් ඒක දීලා ඉවර වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ එයාට හොඳට කිරි දුන්නා. ඉතින් හොඳට කිරි දෙන්න ඕනි. ඊට පස්සේ ඩයප එකක් අඳවලා තිබ්බා. මොකද ඩයප එකක් ටික වෙලාවක් තියන්න පුළුවන්නේ. එතකොට හැම වෙලේම ගලවද්දී එයාට රිදෙනව නැත්තම් ඒක නිසා චූදාන දාන සැරේට ඇඳුම ගලවන්න ගියොත් රිදෙන නිසා තමයි ඩයප එකක් අඳවලා තිබ්බේ. ඉතින් ඒ වගේම වෙල් පහක් මැන්ඩෝ සිරප් එක දුන්නා. ඉතින් එයාට උණාවක්. මම ඒ ගැන කියන්නම්. උණාවා හැබැයි පහුවෙන්ද උදේ 6 වෙද්දී උණ හොඳට බැලලා එයාගේ වේදනාවත් අඩු වෙලා තිබ්බා. ඉතින් අපි කතා කරමු කොයි කොයි වෙලාවටද පැන්ඩෝ සිරප් දුන්නේ කීයටද අපි කියේ එහෙම කියලා. ඉතින් මම පොඩි නෝට් එකක් දාගත්තා. මට වෙලාවල් අමතක වෙන නිසා මම ඒකෙන් බලාගෙන කතා කරන්න. ඉතින් බබාට බෙහෙත් එක විද්ද ඔක්තෝබර් 15 වෙනිදා. ඒ කියන්නේ හරියටම මාස 3 දවසකින් තමයි බබාට බෙහෙත් එක විද්දේ. ඉතින් මම කිව්වනේ කොවිඩ් හැදි තිබ්බොත් එහෙම යාට ඒ බෙහෙත් එක විනාශ වෙන නිසා වෙන වෙන තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන නිසා මාසයක් පරක්කු කරලා තමයි බෙහෙත් එක විද්දේ. එතකොට ඉතිරි ඉස්සරහට යාට විදින්න තියෙන මාස 4 විදින එක මාස 5 විදින්න වෙන්නේ, මාස 6 විදින එක මාස 7 විදින්න වෙන්නේ. එහෙම එහෙම මාසෙන් මාසෙ පරක්කු වෙනවා. මොකද එන්නත් දෙකක් අතර පරතරය සති 4ක් තියෙන්න ඕනේ. ඒක නිසා ඉතින් ඔක්තෝබර් 15 අපි 10:45 වගේ බෙහෙත් එක විද්දා. 11:05 විතර අපි එතනින් ආවා. විනාඩි 20ක් විතර ඉඳලා 11:20 විතර ගෙදර ඇවිල්ලා පැනඩෝල් සිරප් එක දුන්නා 11:00 වගේ. ඊගාවට බබා 12 නිදාගත්තා. 2:45 නැගිට්ටා. ඉස්පස්ස හොඳටම ඇඬුවා. එතකොට එයාට අමාරුයි. ගෙදර ආපු ගමන් ඇඬුවේ නැහැ. හොඳට හිටියා. 2:45 නැගිට්ටාට පස්සේ එයාට අමාරුයි. ඉතින් ඇඬුවා හොඳටම. අල්ලන්නවත් බැහැ, අල්ලන්නවත් දෙන්නේ නැහැ කකුල. ඉතින් එයා කකුල පෑරෙන්නේ නැති වෙන්න, තද වෙන්නේ නැති වෙන්න තමයි බොහොම පරිස්සමෙන් තියාගෙන හිටියේ. ඉතින් නලවල නලවල නිදි කරවගත්තා. ආයෙ 3:00 නිදාගත්තා. ඊසේ 5:00 කාට් නැගිට්ටා. හොඳටම ඇඬුවා. ඊට පස්සේ 5:00 පැන්ඩෝ සිරප් එක ආයෙ දුන්නා. ඊට පස්සේ 5:00 පස්සේ ආයෙ නිදාගත්තේ 8:00. 8:00 නිදාගෙන 11:45 නැගිට්ටා. ඒ වෙලාවේ ඇඬුවේ නැහැ. හැබැයි උණ ඇවිල්ලා තිබ්බා. ඉතින් 37.7 වගේ උණ තිබ්බා 12:00 බලද්දි. ඊට පස්සේ මම පැන්ඩෝ සිරප් එක දුන්නා 12:00 දීලා එයාට ඔඩිකොලොනොයි වතුරයි මේ මික්ස් කරලා
පොඩි රෙදි කෑල්ලක් කපලා ඒක නලලින් තිබ්බා. ඊට පස්සේ 12යි කාලට බලද්දී උණ බැහැලා උණ අඩු වෙලා තිබ්බා 37.2ට. ඊට පස්සේ 12:45ට මම බැලුවා. එතකොට ආයේ 37.3යි. ඊට පස්සේ 2ට ආය බබා නැගිට්ට කිරි බොන්න. ඒ වෙලාවෙත් අඬුවේ නැහැ. එතකොට උණ තිබ්බා 36.3ට ටෙම්පරේචර් එක. ඊට පස්සේ ආය මට 2ත් 6ත් අතර නැගිට්ටද මතක නැහැ. උදේ 6ට යා නැගිට්ටා. හයිට් නැගිටිද්දී යාගේ වේදනාවත් අඩු වෙලා තිබ්බා. ටෙම්පරේචර් එක තිබ්බේ 36ට. එතකොට එයා සාමාන්‍ය සත්ත්වයටපත් වෙලා හිටියා. දඟල කරලා හොඳට හිටියා. ඊට පස්සේ ආය පැන්ඩෝස්ටප් එවලෙත් දුන්නා. ඊට පස්සේ ආය දවල් 12ට පලද්දී 36.8ට වැඩි වෙලා තිබ්බා. ඊට පස්සේ ආයමත් 12ටත් පැන්ඩෝස්ටප් එවලා දීලා එතනින් පස්සේ ආය දුන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ගැන තමයි ඉතින් සැලකිලිමත් වෙන්න ඕනි. පැන්ඩෝ සිරප් එක දෙන්න නොදී ඉන්න එපා. උණ එනකම් බලන් ඉන්න එපා. එතකොට බබාට වේදනාව ටිකක් අඩු වෙනවා පැන්ඩෝ සිරප් එකෙන්. ඒ වගේම උණ ආවොත් පොඩ්ඩක් නල්ලට රෙදි කෑල්ලක් දාන ඔඩිකොලොන් ටිකක් දාලා එතකොට ඉක්මනටම උණ බහිනවා. ඒත් බැස්සේ නැත්තම් මද උණුසුම් වතුරෙක රෙදි කෑල්ලක් පොඟවලා කිහිලි ඉකිලි මේ පොඩ්ඩක් තෙත මාත්තු කරන්න. එතකොට එයාගේ අර වේදනාව ටිකක් අඩු වෙනවා. හැබැයි කොයිම වෙලාවකවත් නාවන්න යන්න එපා. ඒ බෙහෙත් එක විදපු තැන තෙමන්න යන්න එපා. බෙහෙත් එක විදපු තැන මොකද තද කරන්න, ඒ කියන්නේ තද කරන්න එහෙම යන්න එපා. එතකොට එයාට ඒක වේදනාකාරී වැඩි වෙනවා. අද බබාගේ වැක්සින් එක දෙන දවස. ඉතින් අද අපි උදේම හදන්නේ එයාට වැක්සින් එක ගන්න යන්න. මම උදේම කිරි බෝතලයකුත් තවා ගත්තා. හස්බන්ඩ් එනකන් දැන් ඉන්න ඕනේ එයාගේ ඩයපර් බෑග් එක හදාගන්න. ඉතින් හස්බන්ඩ් එනකන් ඉන්න ඕනේ කියලා කිව්වා. හස්බන්ඩ් අපි එක්ක නෙමෙයි ඉන්නේ, මොකද හස්බන්ඩ්ගේ නංගිට කොරෝනා පොසිටිව් වුණා. ඉතින් අපි මුලින්ම අපේ ගෙදරට ආවා. බබාවත් අරගෙන හස්බන්ඩ් ආයෙමත් අම්මලත් එක්කලා ඉන්න ගියා. ඉතින් එයාද ඇන්ටිජන් ටෙස්ට් එකක් කරගෙන තමයි එන්නේ. එයාට නෙගටිව්. දැන් අම්මලටත් ගොඩක් හොඳයි. මාසයක් විතර වෙනවා, දවස් 30ක් විතර වෙනවා දැනට. ඉතින් අපි බලමු අද වැක්සින් එක දෙයිද කියලා බබාට. අදමම් බබාට අඳවගෙන යන්නේ මෙන්න මේ ඇඳුම. මොකද දෙපැත්තෙම ගලවන්න පුළුවන්, කලිසමත් නේසියෙම ගලවන්න පුළුවන්. ඒ නිසා මේක යාට ගොඩක් පහසුයි. ඒ හින්දා මේක තමයි මම අදයට අඳවගෙන යන්නේ. Thank you.
කුටි මැනික කොයිද යන්නේ? කොයිද පියන්නේ? කොයිද පියන්නේ? හන්දට එක්කන් යන්නම් ගෙදර. සුද්ද? අත්ත කත්තේ. ඔව් අත්ත කත්තේ. ඔන්න ඉතින් අපි ආයේ ගෙදර ආවා. බබට වැක්සින් එක දෙන්නෙත් නැහැ. මේ හේතුව තමයි හස්බන්ඩ්ගේ ෆැමිලි එකෙන් පොසිටිව් වුණානේ. ඊට පස්සේ ඩොක්ටර්ට අපි කිව්වා පස්සේ යාළුවා කවද්ද පොසිටිව් වුණේ, දවස් කීයද, ඔයාලා දැනමද හිටියේ එහෙම කියලා ගොඩක් දේවල් ඇහුවා. ඉතින් අපි විස්තර කිව්වට පස්සේ කිව්වා කෝවිඩ්ට තව සතියක් බලලම වැක්සින් එක දෙන්න කියලා. මොකද හදිස්සියේවත් බබාගේ ඇඟේ කොවිඩ් වැක්සින් එක දෙන එකේ තේරුමක් නැහැ, ඒක විනාශ වෙනවාලු. ඉතින් බොහොම තමයි මේ ලබන සතිය තමයි, එතකොට ලබන සතිය කියන්නේ තමයි වැක්සින් එක ගන්න වෙන්නේ, ගහගන්න වෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් අපි සති තුනක් පරක්කු කරලානේ බබාට මේ වැක්සින් එක දෙන්නේ මාස දෙකේක. එතකොට එයාට මාස හතරේක දෙන්නේ, තවත් මාස තුනක් පරක්කු කරලා ඉදිරිය තමයි ඩොක්ටර් කිව්වේ. එහෙනම් බලමු ලබන සතිය වගේ. බබාගේ වැක්සින් එක දෙන දවස අතට බබාට මාස 3යි දවසක් වෙනවා. ඉතින් අපිට ගොඩක් දවස් ඉන්න වුණා කොවිඩ් පොසිටිව් වුණ නිසා. මාසයක් වගේ කාලයක් ඒක බලලා තමයි වැක්සින් එක දෙන්නේ. ඉතින් අද ගොඩක් දුරට දෙයි අනිවාර්යම දෙයද. අදත් මම කිරි බෝතලයක් උදේම නැගලා දාගත්තා. මොකද ඒවා ගොඩක් කඩනවා නම් මට කිරි දෙන්න අමාරුයි. එතකොට ඉස්සෙල්ලාම කිරි බෝතලෙන් දෙන්න පුළුවන් ඒක ලේසියට. දැන් 10 කාලයි වෙලාව. ඉතින් චුට්ටක් විතර පරක්කු වෙලා යනවා 10ට එන්න කියලා කිව්වේ. මොකද කට්ටි ඉන්නවද දන්නේ නැහැ ගොඩක්. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. පුළුවන් වුණත් මම වීඩියෝ කරලා දාන්න. එතනදී ඒගොල්ලෝගෙන් පර්මිෂන් අරගෙන කියන්න බෑ, ෂුවර් කරන්න බෑ. බලමු. Thank you.
දොයිමත්තයි අපුත්ති දොයිමත්තයි දොයිම් දේවල්ගෙන සමයි බහෙත් බෙහෙත් එකක් විත්තාම සැලකිලිමත් වෙන්න ඕන කාරණා. ඉතින් අපි ඊගාව වීඩියෝ එකෙන් කතා කරමු. බබාට දෙන එන්නත් පිළිබඳව ඔබ දන්නවද? එහෙනම් තවත් වීඩියෝ එකකින් හම් වෙමු. ඉක්මනින්ම ගිහින් එන්න. ඒ වගේම අමතක කරන්න එපා මගේ channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න, share කරන්න තව කෙනෙක් දකින්න. ඒ වගේම මගේ Facebook page එක Instagram profile එක Taras Diary ඒවත් like කරන්න follow කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න සුබ දවසක්. ආයුබෝවන්.